විස්සයි විසි දෙකට ඔබ ආදරෙන් පිළිගන්නම්. හැබැයි විස්සයි විසි දෙක කියන්නේ ඉතාමත් උණුසුම් වසරක් වෙන බවට මේ වෙන විට ඉඟි පළ වෙලා තියෙනවා. ඒ ඊයේ දවසේ රාජ්‍ය අමාත්‍ය ධුරේ හිටපු සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සමගමයි. මෙම තීරණය ගැනීමත් සමගම සුසිල් ප්‍රේමජයන්ත තමන්ගේ අමාත්‍ය කාර්යාලයට පැමිණ සියලු බඩු භාරදිය භාර දීලා තීරෝද රථයක නැගලා ගෙදර ගියා. හැබැයි අපි දැන් ඔබට කියන්න යන්නේ ඒ ඔබ ඊයේ දවසේ ප්‍රවෘත්තිවල දැකපු කතාව නෙවෙයි. ඊට පස්සේ වුණ කතාවක්. ජනාධිපතිවරයා විසින් සුසිල් ප්‍රේමජයන්ත එම ධුරේ ඉවත් කිරීමට කටයුතු කළත් ඊයේ රාත්‍රියේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත දුරකථන ඇමතුමක් ලබා දුන්නා. දුරකථන ඇමතුමක් ලබා දීලා අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ ඔබතුමාව ඇමතිකමෙන් ඉවත් කරයි කියලා මම දැනගත්තේ දැන් ශිරාන්ති කිව්වේ කියලා තමයි අගමැතිතුමා සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයාට කිව්වේ. ඒ විතරක් නෙවෙයි, ඔහු මතක් කර සිටියා 2005 ජනාධිපතිවරණ සමයේදී ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබා ගැනීමේදී ඒවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග ඇති වූ ගැටුමේදී තමන්ට අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා සුසිල් ප්‍රේමජයන්ත මහතා ඒවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා විදිහට දැක් වූ සහාය සම්බන්ධයෙන්ද මෙහිදී අගමැතිවරයා සිහිපත් කර සිටියා. කොහොමුණත් එහිදී අග්‍රාමාත්‍යවරයාගේ එම දුරකථන ඇමතුමට ප්‍රතිචාර දක්වමින් සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ මට කවදාවත් ඔබතුමත් එක ගැටලුවක් තිබුණේ නැහැ. මාව අස්කරූපයකට ඔබතුමා සම්බන්ධ නැහැ කියලා මම හොඳටම දන්නවා කියලා තමයි සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා එතනදී කිව්වේ. මේ අතර තවත් සිදුවීමක් ඊයේ රාත්‍රියේදී රමාඩා හෝටලේදී සිදු වුණා. ඒ තමයි මෙතනදී සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයාට තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක්ගෙන් ඉන්දියන් බුරියානි සංග්‍රහයක් ලැබුණා කියලා තමයි වාර්තා වෙන්නේ. හැබැයි මේ වෙන විට එය දෙපාර්ශ්වයම ප්‍රතික්ෂේප කරන සංග්‍රහයක් ලැබුණ නැහැ කියලා සිද්ධිය වෙලා තියෙන්නේ. සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා ඊයේ රාත්‍රියේදී භෝජන සංග්‍රහයකට සහභාගී වෙන්න රමාඩා හෝටලෙට ගිහින් තියෙනවා. එම අවස්ථාවේදී ඉන්දියන් බුරියානි භෝජන සංග්‍රහයකට සහභාගී වෙන්න රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සහ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මණ්‍යාප අබේවර්ධනත් නලින් ප්‍රනාන්දුත් සහභාගී වෙලා තිබිලා තියෙනවා. මේ අවස්ථාවේදී සුසිල් ප්‍රේමජයන්ත මහතාත් එම අවස්ථාවට එක් වුණා කියලා තමයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ. කොහොම වුණත් නිමල් ලන්සා කියන්නේ මේ වෙලාවේ වැඩියෙන් කතා බහට ලක් වෙන චරිතයක්. සුසිල් ප්‍රේමජයන්ත වගේම ඔහුත් පසුගියදා ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් දැඩිව විවේචනය ලක් කළා. කොහොමුණත් ඊයේ දවසේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කර සිටියේ සුසිල් ප්‍රේමජයන්ත තනතුරෙන් ඉවත් කළාට ජනාධිපතිවරයා නිමල් ලන්සාව නම් තනතුරෙන් ඉවත් කරන්නේ නැහැ කියලා. කොහොමුණත් දෙන්න ඊයේ එකට බුරියානි ගත්ත කතාවත් එක්ක මේක කොහොම වෙයිද කියන එක අපි දන්නේ නැහැ. ඉතින් 20/22 තවත් හොඳ හොඳ දේශපාලන පෙරලි වෙන්න පුළුවන් කියලා මේ වෙන විට ඉඟි පළ වෙමින් පවතිනවා. ආණ්ඩු විතරක් නෙවෙයි විපක්ෂයේ දේශපාලන පෙරලි වෙන්න පුළුවන් කියලා ඉඟි පළ වෙලා තියෙනවා. මේ පිළිබඳව ඉතාමත් ළඟදි දිනයකදී ඔබ වෙත තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුෙන් සමුගන්වා දැනට ඔබ හැමටම ස්තුතියි. සුබ අලුත් අවුරුද්දක්.